සිංහල පාඩමක් ඔයාලා සිංහල පාඩමට ලෑස්ති වෙන්න අසාලිවීමකුත් තියෙනවා ඔව් අසාලිවීමක් තියෙනවා රයිට් එහෙනම් අපි අසාලිවීම පොතේ වැඩේ ඉවර කරලා සිංහල පාඩම කරමු නේද අසාලිවීම කියන්නේ සිංහල පාඩමක් තමයි හරි මම වාක්‍ය තුනක් දෙන්නම් आशा करमी मम पोत्तियवन्नट आशा करमी मम पोत्तियवन्नट आशा करमी මම පොත් කියවන්නට ආශා කරමි. මම පොත් කියවන්නට ආශා කරමි. ආ දෙවනි වාක්‍ය. මේ පොඩ්ඩක් අපි අර්ථවත් පාසල් නිවාඩුව ගත කරමු අපි අර්ථවත් පාසල් නිවාඩුව ගත කරමු සර් පළවෙනි එක මොකද්ද ඔව් පළවෙනි එක පුතේ අපි මේ මම පොත් කියවීමට ආශා කරමු සර් දෙක ඔව් දෙක අපි අර්ථවත් आशा करमी देवनी एक देवनी वाक्य किया ना को ओ मेरे देवनी एक आपी अर्थवत्व पासल निवाडू गत करमु आपी अर्थवत्व पासल निवाडू गत करमु आपी अर्थवत्व क्या मुकाद्दे देवनी एक लिया ना अपि अर्थवत्व पासल गत करमु सर पालमिनी एक मुकद्द मामा पोत्यवीमट आशा करमि मामा पोत्यवीमट आशा करमि हाय मेन आशा करमी मैंने तुम वेनी कल्याण है मोम तुम्हें एक तमाय नैवत ऊ तवत मालकट पिया बाय निवाडुव गत करमु तुम मेनी एक मुकद्दस है
තුන්වෙනි එක දුන්නේ ඌ නැවත ඌ තවත් මලකට පියාඹයි නැවත ඌ තවත් මලකට පියාඹයි හරි අපි ලියමු එහෙනම් මම පොත් කියවන්නට ආශා කරමි නේද බලන්න හරි වැරදි අකුරක වැරද්දක් වුණත් වැරදි දාන්න වෙනවා මම පොත් කියවන්නට ආශා කරමි අකුරු එකටින් ගාවන්න බෑ අසාලි නියමද ඔව් මම පොත් කියවන්නට ආශා කරමි. සෑ ඔයා සාලිමද? ඔව් පුතේ අසාලිවීම. සෑ කලින් එකේ කිව්වේ කියවීමට කියලානේ. ඔව් කමන්නේ කියවීමට කියලා තිබුණත් හරිදාන්. කියනකොට ශාකුරද සයන්නද පාසල් නිවාඩුව ගත කරමු තුන නැවත ඌ තවත් මලකට පියාඹයි මලකට එතන ඇත් වෙන්නේ නැහැ හොඳේ මලකට පියාඹයි පාන්නේ බලන්න මේ තැන් බලන්න මෙතන ආශා කියනකොට තාලු දිශා යන්න අර්ථවත්ම කියන එක සම්මි දුග ඔක්කොම හරි හොඳට බලන්න පියාඹයි ලියපු විදිය හොඳට බලන්න අනිත් තැන්න ඔයාලට වරද සර් මගේ දෙකක් හරි තුනෙන් දෙක තියෙන ළමයි නම් කියන්න. ඕසක. ගසිනු. හරි. කුචිල. හරි. සර් තෙනුලගේ තුනෙන් තුනයි. සර් බගනගේ තුනෙන් තුනයි. හොඳයි. ඕසක. හොඳයි. වැරදි නම් මොකද කරන්නේ? නේද නැවත ඒ වාක්‍ය දෙවතාවක් විතර ලියන්න හොඳේ දෙවතාවක් විතර ලියන්න හොඳයි මේක අපි කරපු පාඩමක් නෙවෙයි මම මේ වචන දුන්නේ අපිට කරන්න තියෙන පාඩමෙන් ලේසි නිසා නේද අර පුතේ මේ රචනා ලියනකොට අපි නිර්මාණ වාක්‍ය ලියනකොට නේද මේ විදිහට ලියන්න පුරුදු වෙන්න අකුරු එකට එක ගාවන්නේ නැතුව නේද පද බෙදන්න ඕන නිවැරදිව නැවතීමේ තිත තබන්න ඕන නේද
वाक्य लिया मुखद पेपर वाल वाक्य लिया එතකොට ඒ අපි වාක්‍යයක් නිවැරදිව ලියා ගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ නේද? ආ හරි. එහෙනම් අපි පාඩමට යමු. මම ඔයාලට පෙන්නනවා ඡේද දෙකක් උන් අපි දැන් ඡේද ගොඩක් විසති කරලා ඇති ඔයාලට මතක ඇති නේද? ඒ ටික ලියලිය කරාද කවුරුහරි? ඔය බණ කරපු කෙනෙක් ඒක පෙන්නන්න බෑ. ඔය ජමිදු क्रियापद आप औषधि के बाल औषधि मामा की बदले की तरह बाल ने आशीर्वाद दाल से बोले मन देख पीन හරි ඒ වගේ තමයි ඕනේ හොඳට කියවන්න ඕන පුතේ හොඳද දැන් සර් ගගන හරි කමක් නැහැ අපි හරි හොඳයි මම මේ කීප දෙනෙක් බැලුවා ගගනගේ බලන්න දැන් සමීෂේ ඈ බලමු අපි ලා ගගනක් කරලා තියෙන බව පේනවා හරි ඒ වගේ තමයි සේ සමීෂේ හරි සල්ලිගේ සේ සමීෂේ සල්ලිගේ හරි එහෙනම් අපි මේ අපේ පාඩමට අපි ආවොත් හොඳද? right මම ඡේද දෙකක් පෙන්වන්නම්. මුලින්ම තියෙන අහගෙන විතරයි අපිට ගොඩක් ලියන්න නැහැ. ගෙදර වැඩ තමයි කරන්න තියෙන්නේ. හොඳද? පන්තිදී කරන්න තියෙන ඔයාලට ගොඩක් වෙලාවට අහගෙන ඉන්න සහ මේ තේරුම් ගන්න විතරයි ඕන. අපි වැඩ ටික ගෙදරදී කරමු. right එහෙනම් මෙන්න චුට්ටක් බලා ගන්නකෝ මම පෙන්වන එක. මාතෘකාව පස්සේ ලියමු නේද? හොඳයි බලන්න මම ටිකක් ලොකු කරලා පෙන්නන්නම්. ආ වා පෙන පෙනයි. මොකද කියන්නේ? ආ පෙන පෙනයි දලු කොලකයි පෙනයි. ආ මේක මේ ටිකක් දාලා දිනුනා. ඔව් මේක දාලා තිබ්බනේ ඔයාලට ඒ ටික ඔයාලා කරා. නේද? මේකක් කරා. ආ මේකක් කරා. ඒක නේ. අපේ ගෙදර ළඟින් සර නැවතුවේ. ඔව් මෙන්න මේ. හරි මේක ගෙදර රෝසමත්. ඕක තමයි. ඔව් මේක මේ බලන්න සර් ඉස්සර කියන අහගෙන ඉන්න හොඳේ ඉස්සර වෙලා කියන පොඩ්ඩක් අහගෙන ඉන්න මම මොකද කියන්නේ කියලා දැන් මේ බලන්න පළවෙනි ඡේදයේ මුලින්ම දැන් මොන සර් කියවනවා හොඳේ වඳුරා ගසින් ගසට පැන යයි අම්මා ගස් sorry අඹ ගසටද පානි අඹ ගෙඩිය කඩා ගනි අත්ත උඩ වාඩි වෙයි අඹ ගෙඩිය ලෙලි ගසයි ඒමේ අත බලමින් අඹ ගෙඩිය කයි අඹ ඇටය බිම දමයි වෙනත් ගසකට පණි මේ දෙවනි කොටස බලන්න ඒකම තමයි තියෙන්නේ හැබැයි පොඩි වෙනසක් වෙලා තියෙනවා මම මේ රවුම් කරන තැන් වඳුරා ගසින් ගසට පැන ගියේ ගසට ගියේ අඹ ගසටද පැන්නේ අඹ ගෙඩිය කඩා ගත්තේ අත්ත උඩ වාඩි උනේ අත්ත උඩ වාඩි උවේ අඹ ගෙඩිය ලෙලි ගැසුවේ උවේ අත්ත බලමින් අඹ ගෙඩිය කෑවේ
සලියා ගන්නද
और याद है क्रियापद वाले सिंगल होते नहीं और कुछ सिंगल होते क्रियापद वाले लिखित क्रियापद वाले लिखित भाषा में सॉरी क्रियापद लिखित भाषा हमें अतीत काले අද්‍ය සතිය ඔයාල ඉගෙන ගත්තේ වර්තමාන කාල ක්‍රියාපද තමයි අර නේද ඒ ඡේද හැම එකකම තිබුණේ ඔයාල ඉරියන්දා ඒ වගේම යටිල් ලිව්වා මේ ඉරියන්දල යටිල් ලිව්වා ඒ ඔක්කොම වර්තමාන කාල මෙන්න දැන් අතීත කාල හැබැයි ඔයාලට ලේසි වෙන්න මෙතන වර්තමාන කාලත් තිබෙනවා අතීත කාලෙනුත් තියෙනවා නේද ලේසි හොඳයි අපි දැන් මේ इगल गाने कुछ ये तो देखे नहीं तो विनाश का मलियम और कौन बता दिया अपने कहे तो वांगुआ कैसे गाने बोलूँगा अब बैंक चेदे वाला का वन है मामे चेदे उगल पासे आलवा गाने पास से होंगे और मैं पैसे दिए ने वर्तमान काल नहीं इधर दिया नॉन अदर नहीं नहीं इधर दिया ने पा මේ පැත්තේ අතීත කාලය කීය කොටපාට යන්නේ ඔව් යයි දැන් අපි දැන් ලියනවා මේ යයි අතීත කාලයට යනකොට මොකද උනේ මේ පහලට කීයක් ගන්න ඕනද මේ 6ක් 7ක් විතර ඕන නේද පානි गानी गाते हरी मामे छेदे पेन्ना नाम वागु ऐंदर इवराई ने ओंदाय मामे शेयर करना छेदे बोर्ड टेक बनाना पुरवा वाल सुधे हर दे आप में लिए याई ये නේද ඒ දෙක ලියුවා ඊළඟට පාණී පැන්නේ එකක් ලියුවා ඊළඟට ඔ ගණී ගත්තේ ඊළඟට वाड़ी वे नहीं अतीत काले को यार सोया करने इलाके से गासाई अतीत काले को सोया एक पहली वस्तु मन्ने दे नहीं पहले दिया ने पा काई इलाके को सोया कर दामाई अतीत काले को सोया कर पानी अतीत काले को सोया गया सर अभी लिया करना है ना तो अब तो वांगु पुरवान में किम बाला ला
මේකෙන් බලලා වගුව පුරවන්න මම ඉරියන්දල තියෙන්නේ සර් වාඩි වෙයි කියන්නේ කර මොකද්ද වාඩි උනේ ඔයා ගන්න හොඳේ पानी पानी देगा ती है ना है ना आप ही एक काफी है मुझे सर लियली वराई सितुली कामने सर कौन है बसाई ने सर ओ किया वान लियली वरा नाम किया वान को काउ द लियली वरा सितुली साबिरु विदुनी विदुनी सितुली किया वान याई दिए पानी पहने गानी गते वाड़ी वे वाड़ी उन्हें गसाई गसुए खाई कैवे दमाई दमे कौन है विदुली की वाल लगा गन रेडी नुके गाई गते गसाई गसवे वाड़ी वे वाड़ी उने काई कहवे दमाई दमवे सर पुतिले कावी चले सर दिनू के सर विदुनी आ विदुनी किया वान सर पुतिले रेडी नुके टाइगर सासिंदू पानी गत्ते वाड़ी वाड़ी उन्हें पानी पहने गसाई गसुए खाई कैवे दमाई दमुए सब कुछ ले रेडी नुके की आवाज रेडी नुके रेडी नुके की आवाज पानी पहने गानी गाते वाड़ी वे वाड़ी उने खाई कैवे दामाई कैमुए गसाई गसुए हर कुते मैं देंग ओयाला क्रियापदे लिखित නේද අතීත කාලය එන හැටි දන්නවා නේද හරි මම මේක WhatsApp එකට දානවා මේ දැම්මට පස්සේ ඒක එතන යටින් එක්කෝ ලියන්න එක්කෝ අලව ගන්න හොඳේ එක්කෝ ලියන්න එක්කෝ අලව ගන්න යටින් ඔයාලා පිටු භාගයක් විතර ඉඳ කියන්න මොකද ඔය වගුවේ යටින් ඔව් මේ වගුවේ යටින් තමයි එක අලවන්න ඕන හොඳේ මතකයි නේද පාව කියන්නේ ඔව් මතකද දැන් මේ දැම්මා දා දැන් දාලා ඉවරයි හොඳේ හොඳයි අපි එහෙනම් ඔව් බලමුකෝ ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා දැන් ඔන්න අතීත කාල නේද එක දැන් ඔයාලා දන්නවා හරි මම මමත් ටිකක් අහන්නම්කෝ අවදි වෙයි කොහොමද හැදෙන්නේ
ඒකවචන ක්‍රියාපද නේ ඔයාලට දැන් අපි ඒ වැඩේදී ඔය ඉගෙන ගත්තේ වචනවල වෙනස්කම් නේ වර්තමාන කාලයේදී සහ අතීත කාලයේදී වචනවල සිදුවන වෙනස්කම් ඉතින් මේ අහගන්න माइक म्यूट करमु හොඳයි දැන් අහගන්නකෝ මම තව චේද ටිකක් පෙන්නනවා ඔයාලට එතකොට අපිට නේද ඒක දිගට දිගට ලියන්න වෙනව අර දැන් ඉස්සර ටික ලියපුවාද හරි මේකවත් බලන්නකෝ මේ චේද ටිකක් බලන්න මුලින්දන බලන්නේ තා පෑන आकार අර නිසති වගේ නෙමෙයි මම ටිකක් වෙනස් විදිහකට වගුවත් එක්කම හදලා එවන්නම් එතකොට ඔයාලට ලේසි එක හදා ගන්න. ඒ වගේම ඉරි ඇඳලත් එවන්නම්. බලාසිටි බලාසිටියේ නේ? පැවසුවේ ඉත්‍රා ඇන්දේ නේද? ඒ විදිහට අපට ඒ ටිකක් කරන්න පුළුවන් අපි එකක් කරමු. හරි? कर නූල් බෝලේ සමග සෙල්ලම් කරේ උගේ නියපොතු නූල් බෝලේ පැටලෙයි උගේ නියපොතු නූල් බෝලේ පැටලුනේ ඌ නියපොතු ගලවා ගැනීමට දඟලයි ඌ නියපොතු ගලවා ගැනීමට දැඟලුවේ දැන් ඉස්ත්‍රීලිංග වෙනකොට විද විදියක් නේ මෙබන් සඳුනි ගීත ගායනයේ දක්ෂය ඈ මිහිරි ලෙස ගීත ගායයි ඈ මිහිරි ලෙස ගීත ගැයුවාය නේද අර වා ආ කියන શબ્දයත් එක්ක එන්නේ ඇය වයලීනයේද වාදනය කරයි ඇය වයලීනයේද වාදනය කළාය කරයි කළායි ඒ අතීත කාල නේද ස්ත්‍රීලිංගයේ වයදී එහෙම වෙනවා ඔකේ ඒ ගැන ඉතර හිතන්න යන්න එපා අපි ඒක පාස් ඉගෙන ගනිමු ඇය සංගීතය පිළිබඳව හොඳින් ඉගෙන ගනි ඇය සංගීතය පිළිබඳව හොඳින් ඉගෙන ගත්තාය දිනක් ඇය සංගීත දිනක ඇය සංගීත ගුරුවරයක් වෙයි දිනක ඇය සංගීත ගුරුවරියක් වූවාය වෙයි වූවාය ඊයර ස්ත්‍රීලිංගවලදී එහෙම වෙනවා තේරුණාද
विधियट छेद गोड़ा तीन वाक समहार पैदल नहीं पार पेन सा मांगो वेन वेनम वगुआ हदले इतपट वाले एक पहासुन हदागन पूर्व होना सिंगल पाड़ मेतनी अवसान करवा वाट्सएप दाने वेल्ट लसन पीली करें।